රමණීය කඳු වැටියක පරිවාර කඳු හතකින් වට වූ ඓතිහාසික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත් ශ්‍රී ලාංකිකයන් වැදගත් වන ස්වභාව සෞන්දර්යෙන් අනූන ස්ථානයකි. අරිට්ට පබ්බත හෙවත් රිටිගල කන්ද මහා වංශය ආදී පුරාතන ඓතිහාසික ග්‍රන්ථයන්හි අරිට්ට පබ්බත නමින්ද ජනප්‍රවාදයන්හි රැකවරණ කන්ද හා භයංකර කන්ද නමින් හඳුන්වනු ලැබූ රිටිගල කන්ද හා සම්බන්ධ ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් රැසකි. මහා වංශයට අනුව රිටිගල කන්ද අරිට්ට පබ්බතයි. අරිට්ට පබ්බත යනුවෙන් අර්ථවත් වන්නේ ආරක්ෂිත පව්ව යන්නයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ලක්දිව වැඩවිසූ පළමුණ මහරහතන් වහන්සේ වූ අරිට්ට මහරහතන් වහන්සේ නමින් මෙම කන්ද හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අරිට්ට මහරහතන් වහන්සේ යනු දේවානම්පියතිස්ස රජුගේ බෑණනුවන්ය. ඉතිහාසගත මහා නරවිරුවන් කීප දෙනෙකුට රැකවරණය සැලසූ පර්වතය යන අරුතින් මේ රැකවරණ කන්ද යන නමින් හැඳින්වූ බවට ජනප්‍රවාද සාක්ෂි දරයි. ලංකාවේ පළමු සිංහල නරපතියා ලෙස සැලකෙන පණ්ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමවරුන් සමග යුද වැදීමට සේනා සංවිධානය කළේද රිටිගල කඳු යායේදීය. දුටුගැමුණුතුමා එලාරට එරෙහිව යුද සේනා සංවිධානය කිරීමේදී රිටිගල කන්ද රැකවරණ ස්ථාන ලෙස යොදාගත් බවද සඳහන් වේ. රිටිගල කන්ද හා සම්බන්ධ රසවත් ජනප්‍රවාදයන්ද පවතී. රිටිගල වනපෙතට නායක වූ ජක්ෂ ගෝත්‍රික රිටිගල ජයසේන මාසෝනා බවට පත් වී ඇත්තේද මෙම රිටිගල කන්දේදීය. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝටයිම්බරට ජයසේන නම් යාළුවෙක් විය. දිනක් ජයසේන කළ නොහොබිනා විහිළුවක් නිසා කෝපයට පත් ගෝටයිම්බර ජයසේන සමග සටනට ලිමිණි. සටනේදී ගෝටයිම්බරගේ පහරකින් ජයසේනගේ හිස කඳින් වෙන් වී ගියේය. ජයසේනගේ මිතුරු සෙනසුරු මේ විපත අසා එතනට දිවාවේය. ඒ වන විටත් කවන්දේ ප්‍රාණය රැඳී තිබෙන බවදුට සෙනසුරුට ජයසේනගේ හිස සුවාගත නොහැකි වූ අතර ඔහු වලසකුගේ හිසක් කපා ජයසේනට බද්ධ කර ඇත. කලබලයෙන් සෙනසුරු විසින් වලස් හිත බද්ධ කොට තිබුණේ මුහුණ පිටුපසටද සිටින ලෙසයි. ජයසේන මාසෝනා බවට පත් වී ඇත්තේ එලෙසිනි. අදත් මාසෝනාගේ රූපය අමන විට හිස පිටුපසට සිටින්සේ අමනු ලැබයි. මේ අතර වරින් වර විසූ සිංහල රජවරුන් රිටිගල පරිසරයේ පූජනීය ස්ථාන ඉදිකොට තිබේ. ලජ්ජතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව 59ත් 54දී අරිට්ට විහාරයේද සූරතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව 187ත් 177ත් අතරදී රිටිගල පාමුල ලංකා විහාරයේද පළමුවන සේන රජු විසින් භික්ෂුන් වහන්සේ සඳහා ආරාමයක් දිති කරන ලද බව ඓතිහාසික තොරතුරු අනාවරණය කරයි. එමෙන්ම ලක්දිව ප්‍රථම මහරහතන් වහන්සේ වන අරිට්ට මාහිමියන් ඇතුළු 500ක් සංඝරත්නය රිටිගල ආරණ්‍ය වාසිය විසූ බව මහාවංශයේ සඳහන් වේ. කටාරම් කොටන ලද ගල්ලෙන් 74ක්ද බ්‍රහ්මී අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152ක්ද ඓතිහාසික වටිනාකම් ඇති ගොඩනැගිලි 140ක පමණ නටබුන්ද පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත අති පැරණි ආයුර්වේද රෝහලක නටබුන්ද මෙම රිටිගල භූමියේ අදටත් ඉතිරිව තිබේ. මෙහි අදත් දක්නට ඇති සුවිශේෂීම් නිර්මාණය වන්නේ ශෛලමය බන්ධා පොකුණයි. ගලින් ගලලංකොට බැන සකසා ඇති බැවින් එය බන්ධා පොකුණ නමින් හැඳින්වේ. ගස්වලින් සෙවන වූ හිරුවෙලිය බිඳකුදු මෙහි මතට පතිත නොවනසේ සෑදුණු තුරුවීණ යටින් ඇති බන්ධා පොකුණ වර්තමානයේ පවතින නටබුන් තත්ත්වයේ යටතේ පවා අතිශය සිත්ගන්නා සුළු වෙයි. දකුණු ආසියාවේ පවත්න අති විශාලතම ශෛලමය පොකුණ ලෙස පුරාවිද්‍යාඥයන් විසින් මෙම බන්ධා පොකුණ හඳුනාගෙන තිබේ. මීට අමතරව ගල් පාලම් පියගෙට පේලි කවාකාර ශෛලමය වේදිකා උපදෙමූ ගල්පුවරු ශෛලමය පහන තටාක බෙහෙත්තොරු සලපතල මළු විවේකාගාරාදී ශෛලමය නිර්මාණ තුළ ගැබ්ව ඇත්තේ අපේ අතීත නිර්මාණ කෞශල්‍යයයි. රිටිගල කන්ද වැදගත් වන්නේ ඉහත සඳහන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක නිසා පමණක්ම නොවේ. රිටිගල කන්ද ජෛව විවිධත්ව පාරාදීසයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කඳු වැටිය තුළ එකිනෙකට වෙනස් වූ පරිසර පද්ධතීන් තුනක් පැවතීමයි. එනම් වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ලක්ෂණ, තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ හා කඳුකර කලාපීය වනාන්තර ලක්ෂණ මෙන්ම එම පරිසර පද්ධතීන් වල වැවෙන මහා වනස්පතියේ සිට කුඩා පෙළැටිය දක්වාම වූ වෘක්ෂලතා ආදියෙන් මෙම භූමිය වැසී තිබීමයි. තුරුගමු හා ලියගමු වලින් පිරී පවතින්නා වූ මේ සොඳුරු වන පියසේ තිබෙන අඩි 50ක් පමණ උස වන මී ගස ශ්‍රී ලංකාවේ අන් කිසිදු තැනකින් සොයාගත නොහැකි දුර්ලභ ගණයේ වෘක්ෂයකි. දසත විහිදුණු අතුපතර ඇති මෙම වෘක්ෂ ගසෙහි කඳ පළුදු කළ විට රුධිරය වැනි රතු පැහැති දීරයක් වැගිරෙයි. මෙය දියවැඩියා රෝගයට මහඟු ඖෂධයක් බව කියවේ. මෙහි මල්මී සොයමින් යන සමනලුන්ගේ දර්ශනය අතිශය චමත්කාරජනකය.
මෙහි ඇති වෙම්බඩංගා නම් වැල් විශේෂය දෙවැන්ත නයින් පිඹුරන් මෙන් රූස්ස ගස් පිලාගෙන සිටින අයුරු දැකීම බියක් මෙන්ම සුන්දරත්වයක්ද දනවයි. රිටිගල කන්ද ඖෂධ පෙළෑටි වලින් ගහන ස්ථානයක්ද වේ. මේ හා සම්බන්ධ අපූරු ජනප්‍රවාදයක්ද පවතී. ලංකාවේ රාවණ රජු සමග සටනට පැමිණි රාම රජුගේ සොහොයුරු ලක්ෂ්මන් හදිසියේ තුවාල ලැබීය. රාමරජු හිමාලයෙන් ඖෂධ පෙළෑටි ගෙනෙන්නට හනුමන්ව පිටත් කළ අතර ඉන්දියාවට යන අතරතුර ඔහුට ඖෂධ පෙළෑටිවල නම් අමතක වූයෙන් ඔහු හිමාලයේ ඖෂධ උයනින් කොටසක් උදුරාගෙන ලංකාවට ගෙන විත් රිටිගල කන්දට අතහැරි බව කියවේ. අදටත් රිටිගල කන්දේ පැතිරී තිබෙන්නේ එම ඖෂධ පෙළෑටි බව විශ්වාස කෙරේ. සංසෙව් නමින් හැඳින්වෙන රිටිගල කඳු මුදුනේ ඇති ඖෂධ පෙළෑටිය මිනිසුන්ගේ සියලු වේදනාවන්ට සුවය ලබා දෙන බවට විශ්වාස කෙරේ. දුර්ලභ වූ ජෛව විවිධත්වයක් ඇති රිටිගල රක්ෂිතයේ ශාක විශේෂ 337ක් පමණ තිබේ. ඒ වයින් 57ක් ශ්‍රී ලංකාවට ආවේණික ශාක වේ. එමෙන්ම රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ 5ක් තිබේ. රිටිගල තම්බජියා, කප්පරවල්ලිය, නෙළු, උණ, මී යනු එම ආවේණික ශාක වර්ග වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 766ක් උසින් පිහිටි රිටිගල කඳු ශිඛරය මත නැඟ අවට නරඹන්නන්හට මිහින්තලය, රුවන්වැලි සෑය ආදී අනුරාධපුර පුදබිමේ පූජනීය ස්ථානද මින් ඒරිය ගිරිතලේ වැවුද දිස්වේ. චෝලාක්‍රමණ හේතුවෙන් ආරණ්‍ය සේනාසනය විනාශ වී යාමෙන් පසු මිනිස් පාදස්පර්ශයෙන් තොරව මහා මුකලාන බවට පත් වූ රිටිගල 1872 දී මාක් ටේල් නැමැති පුරාවිද්‍යාඥා විසින් කරන ලද පර්යේෂණය මගින් ලෝකයට නිරාවරණය කරන ලදී. රිටිගල ජාතික සම්පත ලෙස සංරක්ෂණය කිරීමේ වටිනාකම වටහාගත් එවකට පුරාවිද්‍යාඥා කොමසාරිස් දොරේ දරු රාජාද සිල්ලා මහතා 1941 11/7 දරන රජයේ ගැසට් නිවේදනය මගින් රිටිගල කන්දේ වර්ග කිලෝමීටර් 5.28 භූමි ප්‍රදේශයක් දැඩි ආරක්ෂිත කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී. අද වන විට රිටිගල පරිසරය සංස්කෘත ත්‍රිකෝණයට අයත් පෞරාණික ස්ථානයක් ලෙසද ප්‍රකාශයට පත් කොට ඇත. ඓතිහාසික පුරා විද්‍යාත්මක නටබුන් රසක් දරාගෙන ජනසිත හා ජනප්‍රවාදයන් රසකට උරුමකම් කියමින් සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිමත් වනපියස වූ රිටිගල කන්ද වෙනස් වන ලොව දෙස නිහඬවම බලා සිටී.